මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ගොඩක් ගේමර්ස්ලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඔයාලා දන්නවද මේ වෙනකොට Facebook එකේ වගේම YouTube එකේ live game stream කරන අය ගොඩක් බලා ගන්න පුළුවන්. මම හිතන්නේ මේ හැමෝටම වැදගත් වෙයි හොඳ gaming chair එකක් ගැන මම වීඩියෝ එකක් කරොත්. ඒ නිසා අද අපි කතා කරන්න යන්නේ gaming chair එකක් ගැන. Ini mang kaling kiwa wage godak ka eme eme nakota Facebook ka lewa kame YouTube bala game stream karan na patang karan tino wala dan nani professional vendor mo nene mini sunga entertain karan na puluan nang tamang gaming channel lagi man tentang tamang game stream karan nega janat pria karan na puluan hek yawa tino ani de tamang api games play karan na kian ne godak wela wate wela wa godak ka pia tana wae karan na ini nge tokota godak ka pia comfortable chai ka kai kata tino wanang ඉතින් එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි gaming chairs මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. මම මීට කලින් මගේ පරණ gaming chair එක ගැන වීඩියෝ එකක් කරා. ඔයාලට මතකද? ඒ විතරක් නෙමෙයි මම රුපියල් ලක්ෂ 3ත් 4ත් විතර ගතර ගන්න පුළුවන් මේ Herman Miller embodied chair එක ගැනත් මම වීඩියෝ එකක් කරා. ඔයාලට කැමති නම් ඒ දෙක බලන්න පුළුවන්. අද අපි බලමු මගේ අලුත්ම gaming chair එක ශ්‍රී ලංකාවේදී මිලදී ගන්න පුළුවන් මොන වගේද කියලා. මේකේ තවත් වැදගත් දෙයක් තමයි ශ්‍රී ලංකාවට පිටරටකින් gaming chair එකක් ගෙන්නනවා නම් ඔයාලට ගොඩක් ලොකු මුදලක් වැය වෙනවා වගේම shipping charges ගොඩක්ම වැඩි. Namun mereka Sri Lanka yang mengandung peluang yang ketamai, mereka tina tawat wasi. Mulim mapi balumu mecai ke Sri Lanka yang miladi gandung peluang kohen degila. Wadah peluang sense.lk gina website teka dan mereka URL ke mampah hal dan awa. Biar pas wadah pain wadah rupiah hati list tundas dan agak tu wadah mei red cai ke miladi gandung peluang black and red deka. Ewa ke mereka pahal ke dia tu wadah pain wadah black and blue, sah black and green with dia. Wadah awas syawid dia miladi gandung peluang heki awat tino. ඉතින් මෙන්න මේ විදිය බොක්ස් එකක් තමයි ඔයා මිලදී ගන්නකොට ඔයාට ලැබෙන්නේ. මේක ගේම් මැක්ස් කියන බ්‍රෑන්ඩ් එක යටතේ තමයි ඔයාට මිලදී ගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඒ වගේම මේකේ ස්පෙක්ස් වගේ දේවල් ගොඩක් දේවල් මේ බොක්ස් එකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක අපිට තනියෙන් තමයි ෆික්ස් කරගන්න වෙන්නේ. ඒකට අවශ්‍ය හැම දෙයක්ම මේ බොක්ස් එක ඇතුලේ සඳහන් වෙනවා කියලා කිව්වා. අපි බලමු ඉක්මනට මේක අන්බොක්ස් කරලා මේක ෆික්ස් කරගන්නේ මම නැත්තම් මේක චෙයා එකක් විදියට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා දැක්කා වගේ මේකට අවශ්‍ය හැම දෙයක්ම ඒ වගේම මේක කරන පිළිවෙල කොහොමද ඊට පස්සේ මේකට අවශ්‍ය ස්ක්‍රූස් වගේ දේවල් ඒක සවි කරන විදිහ මේ හැම දෙයක්ම මේගොල්ලෝ ඉන්ස්ට්‍රක්ෂන්ස් විදිහට දීලා තිනවා සාමාන්‍යයෙන් පැය භාගයක් විතර ඇතුළත මේක අපිට මේ විදිහට ෆික්ස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ මැටීරියල්ස් මොනවද කියලා පොඩ්ඩක් ලං වෙලා බැලුවොත් මේකේ ෆ්‍රේම් එක සම්පූර්ණයෙන්ම ස්ටීල් වලින් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම නයිලොන් පාවිච්චි කරලා තියෙනවා කියලා තියෙනවා. ඒ වගේම ආටිෆිෂල් ලෙදර් පාවිච්චි කරලා තමයි මේකේ මේ අපි ඉඳ ගන්න කෑල්ල එහෙම නැත්නම් අපේ ඇඟේ ගෑවෙන කොටස් නිර්මාණය වෙලා තියෙන්නේ.
ඉතින් ඇත්තම මේක ඉඳගෙන බලනකොට අපිට ගොඩක් හොඳ කම්ෆර්ටබල් ගතියක් දැනෙනවා ටිකක් වැඩිපුර වෙලා අපිට මේකේ ඉන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා මේ පුටුවේ බෑක් සයිඩ් එකේ වට PVC වලින් තමයි නිර්මාණය කරලා තියෙනවා කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම මේකේ මේ අත් තියෙන කොටස ඒ වගේම මේකේ යට කොටස ගොඩක් ශක්තිය අතින් එහෙමත් නැත්නම් හොඳ ඩියුරබල් කියලා අපිට පැහැදිලිවම බලා ගන්න පුළුවන් අපි පොඩ්ඩක් තව ටිකක් ලං වෙලා බැලුවොත් ඔයාලට පේනවා ඉතින් දැන් මුල ඉඳන්ම අපි කතා කරමු මේකේ පහළ මේ විදිහට රෝද හම්බෙලා තියෙනවා මේවා පහක් තියෙනවා ඉතින් මේක අපිට මේක වටේ හොඳට ස්මූත් මූව් වෙන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ ඉතින් ඒක ගොඩක් හොඳටම ස්මූත් ඊළඟට තමයි ඔයාලට මෙන්න මේ පහළම කොටසේ ඔයාලට මේ විදිහට කකුල් තියාගන්න පුළුවන් විදිහට මෙතන රෆ් විදිහට මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා ඊට පස්සේ මෙන්න මේ කොටස තියෙනවා. ඔයාලට පේනවා ඇති මේක තමයි පුටුවේ උස තීරණය වෙන්නේ. මේක උඩට ගන්න පුළුවන්, ඒ වගේම පහළට ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ කොටස පාවිච්චි කළා තමයි ඔයාට ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ කොටස පොඩ්ඩක් කරකවලා මේ පිටිපස්සේ අපි හේතු වෙන කොටස පොඩ්ඩක් පහළට බර කරන්න. ඒක සෙපරේට්ලි මේ අපි ඉඳ ගන්න කොටසෙන් බේස් එකෙන් වෙන් වෙලා නෙමෙයි මුළු පුඩුවම තමයි මේ විදිහට පැද්දෙන්නේ. ඉතින් ඒකේ ස්ට්‍රෙන්ත් එක කොයි තරම්ද කියන එක කන්ට්‍රෝල් කරන්න තමයි මේ වගේ කන්ට්‍රෝල් එකක් මෙවල්ල පහළට යොදලා තියෙන්නේ. ඔයාලා දැනටමත් දන්නවා නයිට්‍රෝ කන්සෙප්ට්ස් කියන ලොගෝ එක ඉස්සරහා ඒ වගේම මේකේ පිටිපස්සේ ගේම් මැක්ස් කියන ලොගෝ එකත් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයා මේකේ දිගපළල උස කොහොමද කියලා බලා ගන්න කැමති නම් ඔයාට පේනවා ඇති මේ විදිහට තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ සම්පූර්ණ චෙයා එකම සාමාන්‍යයෙන් කිලෝ 15ක් 16ක් අතර තමයි බර වෙන්නේ. ඒ වගේම මේකට කිලෝග්‍රෑම් 120ක් දරා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ බර කිලෝග්‍රෑම් 120 වෙනකන් කිසිම අවුලක් නැතුව දරා ගන්න පුළුවන් කියලා තමයි මේක නිර්මාණය කරන අය කියන්නේ. මම හිතන්නේ දැන් ඔයාලට මේ චෙයා එක ගැන අවබෝධයක් තියෙනවා. ඒ වගේම ඔයාලා මගෙන් ගොඩක් අය අහලා තිබුණු දේවල් වලට පිළිතුරු දෙන්න තමයි මේ වෙලාව. මේක කවර් එක නිර්මාණය කරලා තියෙන මැටීරියල් එක ඇත්තටම කම්ෆර්ටබල්ද කියලා අහලා තිබුණා. ඔව් අපිට මේක වැඩි කාලයක් මේක උඩ ඉඳගෙන පාවිච්චි කරන්න පුළුවන් විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ඇඩ්ජස්ටබල් බෑක් රෙස්ට් එකක් තියෙනවද නැහැ. මේකේ බෑක් රෙස්ට් එක සම්පූර්ණයෙන්ම ඇඩ්ජස්ට් කරන්න බෑ. අපිට පුටුව පිටින් පිටිපැස්සට තල්ලු වෙන්න එහෙම නැත්නම් හාන්සි වෙන්න තමයි හැකියාව ලැබෙන්නේ. ඒ වගේම මේකේ ආම් රෙස්ට් එක ඇඩ්ජස්ට් කරන්න බෑ. හැබැයි ඔයාලා දන්නවා මේකේ උස ඇඩ්ජස්ට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම ඇන්ගල් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා දන්නවනේ ගේමින් ඉන්ඩස්ට්‍රි එක කියන්නේ මේ වෙනකොට ශ්‍රී ලංකාවෙත් ගොඩක් පොපියුලර් වෙගෙන යන දෙයක්. ඉතින් ඒ නිසා ප්‍රොෆෙෂනල් දේවල් ගොඩක් ශ්‍රී ලංකාවට ගේමින් සම්බන්ධව මේ වෙනකොට වේගෙන් එමින් පවතිනවා. ඉතින් ඒ නිසා මම කැමති මගේ මේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අනිවාර්යෙන් ඔයා ගේම කෙනෙක්ද, ගේම් ස්ට්‍රීම් කරන කෙනෙක්ද, Facebook එකේ, YouTube එකේ ගේම් ස්ට්‍රීම් කරනවද නැත්නම් ඔයා ගේම්ස් ප්ලේ කරනවද පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඒ වගේම මේ චෙයා එක ගැන ඔයා මොකද හිතන්නේ? ඒකත් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් බලන්න නම් ඔයාලට පුළුවන් අනිවාර්යෙන් චනුක්ස් බ්‍රෝව පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා subscribe කරන්න. ඒ වගේ මේක අලු පාට නම් ඔයාලට පුළුවන් notification bell icon එක click කරන්න. විශේෂයෙන්ම Instagram එකේ මාව follow කරන්න පුළුවන්. TikTok එකේ ඔයාට නොදන්න ප්‍රශ්න වලට පිළිතුරු ගන්නත් පුළුවන්. ඊගොස් සිංහල geek show එකෙන් අලුත් දේවල් ගොඩක් අරන් අපි ඉක්මනට හම්බුමු.